මයිතන මේ වෙනකොට තියෙන සුවිශේෂී මාතෘකාවක් තමයි පාර්ලිමේන්තු වරප්‍රසාද කියන කාරණය. එතකොට පාර්ලිමේන්තු වරප්‍රසාද කියන කාරණය ගැන අපි නීතිඥවරු විදිහට යම් විවරණයක් කරගන්නවා නම් මේ පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත කියන්නේ 1953 අංක 21 දරන පනතින් තමයි ඒක පාර්ලිමේන්තුව තුල සම්මත කරලා නීතියක් බවට පත් වෙලා තියෙන්නේ. එතකොට මේ පාර්ලිමේන්තු වර බලතල හා වරප්‍රසාද පනත යටතේ ප්‍රධාන වශයෙන්ම තියෙන එකේ උපලේඛනයක් උපලේඛන දෙකක් තියෙනවා අයන්න සහ අයන්න කියලා. එතකොට අයන්න කියන උපලේඛනයේ තියෙන යම් අයිතමයන් ගණනාවක් තියෙනවා. ඒකේ තියෙන කාරණා සම්බන්ධයෙන් අධිකරණ බලය තියෙන්නේ ගරු ශ්‍රේෂ්ඨ අධිකරණයට. ආයන්න කියන උපලේඛනයෙන් සිද්ධ වෙන යම් වරප්‍රසාද හා බලතල කඩවීමක් සම්බන්ධයෙන් බලතල අධිකරණ බලතල පැවරෙනවා පාර්ලිමේන්තුවට සහ ශ්‍රේෂ්ඨ අධිකරණ පාර්ලිමේන්තුවට හෝ ශ්‍රේෂ්ඨ අධිකරණයට කියලා තමයි කියන්නේ. එතකොට දැන් තියෙන මූලිකම කාරණේ තමයි පාර්ලිමේන්තුව තුල මේ වරප්‍රසාද හා බලතල සම්බන්ධයෙන් මෙහෙම පනතක් සංස්ථාපනය වෙන්නේ ඇයි? ඒකේ අරමුණ මොකද්ද? එතකොට ඒ 1953 තරම් එහාට ගිය ඉතිහාසයක මම හිතන්නේ ඊට පස්සේ එක වතාවක් සංශෝධනය වීමට වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී මේ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද කියන කාරණා පාවිච්චි වෙන්න ඕනේ මොනවටද කියන කාරණේ පිළිබඳ මම හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා ඒත් එක්කම නීති විශාරදීන් නැවත නැවත සලකා බැලිය යුතු සහ සාකච්ඡා කළ යුතු තැනකට අපි දැන් ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි දැන් සිද්ධ වෙන ඇතැම් කාරණා දිහා බැලුවාම විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩකරාය කියලා අපි දන්නවා ගරු ශ්‍රේෂ්ඨාධිකරණේ විනිශ්චයකාරතුමන්ලා 3 දෙනෙක් සම්බන්ධයෙන් යම් පාර්ලිමේන්තුවට ගෙනල්ලා ප්‍රශ්න කරන්න යන මට්ටමට දැන් ගැටලුවක් ඇති වෙලා තිනවා. ඒක ඒ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් ඒ අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරපු පැමිණිල්ල සම්බන්ධයෙන් අදාළ කමිටුව තීරණය කළා තියෙනවා ඒ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න. ඒක සම්බන්ධයෙන් තීරණය කළා තියෙනවා ඒ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න. ඒ අනුව අදාළ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් සටහන් කරගෙන ඒ ඉදිරිපියවර ගන්න මේ වෙනකොට නියමිත වෙලා තියෙනවා. ඒතකොට එහෙම තත්ත්වයක් යටතේ ගත්තහම දැන් එතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩකලා යැයි කියමින් ඉදිරිපත් කළ තියෙන චෝදනාව අදාළ කාරණේ තියෙන්නේ පළාත් පාලන මැතිවරණයට අදාළව පාර්ලිමේන්තුව විසින් තමන්ගේ එකඟතාවය මත සම්මත කරගන්නා ලද විසර්ජන පනත් කෙටුම් පතින් අදාළ පළාත් පාලන ඡන්දය සඳහා වෙන් කළ වැයකල් ඒක වෙන් කරපු අදාළ බිලියන 10ක මුදල මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිදහස් නොකර රඳවා තබා ගැනීම වලක්වාලමින් තමයි ඒ අතුරු තහනම් නියෝගේ නිකුත් කරේ. දැන් හරියටම බැලුවාම ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරලා තියෙන ඒ අදාළ නියෝගය මගින් පාර්ලිමේන්තුවේට අයිති මුදල් සම්බන්ධව තියෙන බලය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් තියෙන බලය තවත් ශක්තිමත් වීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඇයි? විධායකයේ විසින් විධායක ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා හැටියට ඉඳිමින් ඔහුගේ තනි පුද්ගලයෙක් හැටියට ඔහුගේ අවශ්‍යතාවයක්. මොකද ඒක අපිට කියන්න සිද්ධ වෙනවා. මොකද ඔහුට උදව් කරන්නේ, ඔහුව පත් කරන්නේ, ඔහුව රැකබලා ගන්න, ඔහුව පෝෂණය කරන්නේ පොදු ජන පෙරමුණ. එතකොට පොදු ජන පෙරමුණේම ලේකම්වරයා සාගරකාරී අවසන් කියනවා මේක වැරදි වැඩක්. අපි කියන්නේ ඡන්දේ තියන්න කියලා. එතකොට පොදු පෙරමුණේ ඉන්න නායකයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එළියට ඇවිල්ලා කියනවා ඡන්ද වෙන නිසි කලට තියන්න තියෙක වැරදි. ඡන්ද තියන්න ඕනේ. අපේ කාලේ නම් අපේ හාමුදුරුවෝ අපි ඡන්ද තිබ්බා කියලා කියනවා. එතකොට එහෙනම් මේක අපිට හිතෙන්නෙම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් තමන්ගේ තනි කැමැත්තට තමන්ගේ තනි මතයට තමයි මේ මුදල් නිදහස් කරන්න නැතුව තියෙන්නේ. එතකොට එහෙම විධායකයේ විසින් ව්‍යවස්ථාදායකයට සතු මුදල් පාලන බලය අතික්‍රමණය කරලා
ව්‍යවස්ථාදායක කාර්යයකට බලපෑම් කරනකොට එහෙම කිරීම වළක්වාලමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන තීන්දුවක් කොහොමද පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩකිරීමක් වෙන්නේ? ඔන්න පළවෙනි කාරණය. දෙවෙනි එක තමයි අපිට දැන් පේනවා ඇතැම් මාධ්‍ය ආයතන විශේෂයෙන්ම අපි දැක්කා පහුගිය දවස්වල සියත මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් විශාල කතිකාවතක් ඇති වෙලා වරප්‍රසාද විශේෂ කමිටුවක් දාලා ඒ කමිටුවෙන් නිර්දේශ නිකුත් කරලා මේ වෙනකොට ගරු නීතිපතිතුමාගේ උපදෙස් සඳහා යොමු කරන්න ලෑස්ති කරලා තියෙනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ දැන් අපිට පේනවා සාමාන්‍ය පොදු නීතිය යටතේ මැඩ පවත්වා ගන්න බැරි සාමාන්‍ය පොදු නීතිය යටතේ මර්ධනය කරන්න බැරි සාමාන්‍ය පොදු නීතිය යටතේ Tamanta නතු කරගන්න බැරි ජනමාධ්‍ය ආයතන ජනමාධ්‍ය කරුවන් සහ ඊටත් වඩා බරපතල දේ තමයි අපි නීතිය රන්දෙවල කියලා සලකන අධිකරණයේ ගරු විනිශ්චයකාරතුමන්ලාට ඒ ආණ්ඩුවට හිතවාදී නෑ වගේ තීන්දුව හම්බෙන වෙලාවට බලපෑම් කරන්න මෙන්න දැන් වරප්‍රසාද පනත කියන නමින් විශේෂ කාරණයක් අඳුනාගෙන එනවා. මේක කිසිසේත්ම හොඳ ප්‍රවණතාවයක් නෙමෙයි. ඇයි? තමන්ට විරුද්ධ සියල්ලෝ මර්ධනය කරන්න මේ වරප්‍රසාද හා බලතල පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල කියන පනත යටතේ මෙතනින් එහාට කටයුතු කරන්න පෙළඹීමේ දැඩි අතිශය භයානක ප්‍රවණතාවයක් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපිට අහන්න තියෙන ප්‍රශ්නේ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට උඩින්ද? එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි අපි කියන්නේ රටේ උත්තරීතර නීතිය කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි පාර්ලිමේන්තුවේ බලතල හා වරප්‍රසාද පනත කියන දෙකයි ගත්තාම මේ දෙකෙන් උත්තරීතර වෙන්නේ කොයි එකද? අපේ මතය සහ අපි ඉගෙන ගන්න නීතිය අනුව බොහොම පැහැදිලිව අපි කියනවා උත්තරීතර වෙන්නේ මේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ නිසා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තමයි මේ සියලු පනත් හැදෙන්නේ. ඒ නිසා තමයි ඕනම පනතක් ගෙනහම ඒ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද කියලා බලන්න ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ අභියෝග කිරීමේ හැකියාව තියෙන. ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීමේ හැකියාව තියෙන. ඒ නිසා කොයි හරි අවස්ථාවකදී යම් පනතක් අඩංගු කාරණා අපිට මතකයි පහුගිය කාලේ ගෙනාව පුනරුත්ථාපන කාර්යාංශ පනත. අපි දැක්කා ඒක අකුල ගන්න සිද්ධ වෙච්ච විදිය. අපි දැක්කා ඒ අතරතුර ගෙනාව ගැසට් කරා අධිආරක්ෂිත කලාප පිළිබඳ ගැසට් නිවේදනය. අපි දැක්කා ඒක අකුල ගන්න වෙච්ච රාජ්‍ය රහස් පනත යටතේ ගෙනාවේ. අපි දැක්කා ඒක අකුල ගන්න සිද්ධ වෙච්ච විදිය. ඇයි ඒක මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බවට ඇතිවෙච්ච බලපෑම සහ නෛතික පෙළඹවීම නිසා ඒ ආණ්ඩුවට සිද්ධ වෙනවා අකුල ගන්න. එතකොට දැන් අපි අහනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වඩා උඩින්ද ඔය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැදගත් කියලා සැලකෙන වරප්‍රසාද හා බලතල පනත තියෙන්නේ? මොකද අපිට ඒක අහන්න සිද්ධ වෙනවා. හේතුව තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතර ඈ යන්නේ බොහොම පැහැදිලිව කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරු කරනු ලැබිය යුත්තේය. අපි කියන්නේ සියලු පාලන ආයතන කියනකොට පාර්ලිමේන්තුවත් ඒ පාලන ආයතන කියන ඒ වර්ගයට අදාළ වෙනවා. එතකොට ගරු කරනු ලැබිය යුත්තේය, ආරක්ෂා කරනු ලැබිය යුත්තේය, වර්ධනය කරනු ලැබිය යුත්තේය. තවද මූලික අයිතිවාසිකම් මෙහි මතු දක්වා ඇති විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම, සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේය. එතකොට අපි 14 වෙනි වගන්තියට ගියාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒකේ තියෙනවා 14.1 අයන්නේ කියනවා සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනයේ ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසටද. එහෙනම් දැන් පාර්ලිමේන්තුව ඇතුළේ කරන කතාවක් එළියේ විවේචනය කරන්න බෑ කියලා, යම් ඒ කතාවක් සම්බන්ධයෙන් යම් අදහස් දැක්වීමක් කරන්න බෑ කියලා, ඒ කතාවක් සම්බන්ධයෙන් යම් මතයක් පළ කරන්න බෑ කියලා, ඒ අදහස් දැක්වීම සම්බන්ධයෙන් යම් තමන්ගේ අදහසක් දක්වන්න බෑ කියලා කොයි නීතියද තියෙන්නේ? එහෙම නීතියක් නැහැ. ඒ නිසා පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල වලින් කියන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ සභා ගැබ තුළ
යම් මන්ත්‍රීවරයෙක් හෝ කවුරු හරි කරන කතාවක් හෝ කරන ක්‍රියාවක් සම්බන්ධයෙන් ඒක සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කටයුතු කරන්න බෑ කියන කාරණේ තියෙනවා. ඒ නිසා තමයි මේ කියන කාරණේ අපිට බොහොම පැහැදිලිව කියන්න තියෙන්නේ. දැන් අපිට පේනවා සියත වගේ මාධ්‍ය ආයතන ඒ වගේ අනෙක් රජයට පටහැනි විරුද්ධ යම් අදහස් දරන රජයට එරෙහිව යම් අදහස් දරන රජය කියනකම එහෙයියෝ හැටියට අනුමත නොකරන අපි දන්නවා සියත සිරස ඔය වගේ මාධ්‍ය ආයතන ගන්නාවක් තියෙනවා මේ වෙනකොට රටේ සක්‍රීයව ජනතාවත් එක්ක ජනතාවගේ පැත්තේ හිටගන්න. අන්න ඒ මාධ්‍ය ආයතන දැන් මර්ධනය කරන්න පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත පාවිච්චි කරන්න පටන් ගන්න තියෙනවා. දැන් මේ යන විදිහට ගියොත් එහෙම මං හිතන්නේ අපිට සිද්ධ වෙවි ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ යම් නඩු පැවරීමක් කළා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මේ සම්බන්ධයෙන් විමසන්න. හැබැයි දැන් ඒ ප්‍රශ්නේ ආපහු මුලට යනවා. කොහෙටද යන්නේ? ඒ ප්‍රශ්නේ මුලට යන්නේ ඊළඟට ප්‍රශ්නයක් එනවා. ඒ කතාව එතනට එනකොට යම් විදිහකින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් මේ පාර්ලිමේන්තු හා වරප්‍රසාද බලතල තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට උඩින් නෙමෙයි කියලා කිව්වොත් අන්න ඒ තීන්දුව දීපු ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමන්ලව පවා නැවතවතාවක් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව ඉදිරියට ගේන්න පුළුවන් තත්ත්වයක් දැන් නිර්මාණය වෙමින් පවතිනවා. ඒ නිසායි බොහොම පැහැදිලිව කියනවා කරුණාකරලා මේ වැරද්ද කරන්න එපා. පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ බොහොම පැහැදිලිව තියෙනවා මොනවද පාර්ලිමේන්තු වරප්‍රසාද කියන්නේ මොනවද කඩකිරීම කියන්නේ කියලා. ඒ කිසිම තැනක මේ අදහස් පළ කිරීම පාර්ලිමේන්තුව ඇතුලේ කරපු කතාවක් විවේචනය කිරීම පාර්ලිමේන්තුව ඇතුලේ කරපු කතාවක් පිළිබඳ යම් මතවාදයක් ප්‍රකාශ කිරීම ඒව වැරදි හැටියට දක්වලා නැහැ. එතකොට ඒක දඩමීමා කරගෙන මේ මොහොතේදී තමන්ට විරුද්ධ අදහස් දරන තමන්ගේ මතවාදයට එකඟ නොවන තමන්ගේ මාවතේම ගමන් නොකරන තමන්ට වඩා වෙනස් මාවතක ගමන් කරන මාධ්‍ය ආයතන හෝ ගරු අධිකරණ විනිශ්චයකාරතුමන්ලා හෝ මේ ආකාරයෙන් මේ පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල පනත පාවිච්චි කළා මර්ධනය කිරීම මැඩපවත්වන්න යාම සම්බන්ධයෙන් අපි අරගලයේ නීතිඥ සංවිධාන විදියට බරපතල දැවැන්ත විවේචනයක් එල්ල කරනවා. ඊළඟ තමයි IMF ණය සම්බන්ධයෙන් ගත්තාම මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් මතවාද ගන්නාවක් තියෙනවා. එතෙන්දී අපිට කියන්න තියෙන බොහොම පැහැදිලි කාරණා මේ වෙලාවේ රට නගා සිටුවීමට සහ ස්ථාවර කිරීමට යම් යම් ක්‍රියාමාර්ග ගන්න ඕන. ඒක ඇත්ත. ඒ නිසා IMF ණය ලබා ගැනීම සම්බන්ධයෙන් අපේ විරුද්ධත්වයක් නැහැ. අපේ සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නැහැ. හැබැයි මතක තියාගන්න. දැන් සමහරක් අය නිකන් මේ ජීවිතේ පළවෙනි වතාවට IMF ණයක් ගත්තා වගේ. මෙතන බිලියන 2.9යි අපිට IMF ණය හම්බෙන්නේ. හැබැයි මේ වෙනකොට බිලියන 51කට වැඩි ප්‍රමාණයක් ණයයි අපි. 55ක්. බිලියන 55ක් ණයයි අපි. එතකොට මේ බිලියන 55 අරගෙන මොනවද මේ රටේ කරලා තියෙන්නේ? කිසි වැඩකට නැති ව්‍යාපෘති ක්‍රියාත්මක කරන, කිසිදු ආර්ථික උත්පාදනයක් නැති වැඩවලට යොදවලා හිටපු එක එක මන්දමානසික නායකයන්ගේ නම් ගහ ගන්න තිබිච්ච ඒ අත්තනෝ මතික ඒ අවශ්‍යතාවය මත මේ රටේ 2,22,00,000 ජනතාවගේ ජීවිත හිඟමනට දාලා මේ රට බංකොලොත් රටක් බවට පත් කරේ මේ රටේ මිනිස්සු නෙමෙයි, මේ රටේ පාලකයෝ, මේ රටේ මුදල් ඇමතිලා, මේ රටේ ජනාධිපතිලා, අගමැතිලා සහ පාර්ලිමේන්තුවේ හිටපු සියල්ලෝ එකට වක් කියන්න අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ සියල්ලෝ එකට වක් කියන්න අවශ්‍යයි අඩු වැඩි වශයෙන්. ඒ නිසා IMF ණය ලබා ගැනීම සම්බන්ධයෙන් IMF ණය ඇවිල්ලා අපිට යම්කිසි තහවුරු කිරීමේ අපිට යම් රටක් විශ්වාසනීයත්වයක් ඇති වෙන සහතිකයක් ඇවිල්ලා මේ රට යම් ආකාරයෙන් ගොඩ යන එක ගැන අපි අවංකවම සතුටි. ඒක විය යුතු දෙයක්. මොකද එහෙම නැත්තම් මේ රට කොයි මට්ටමකට වැටුණත් අපි දන්නවා උඩම මට්ටමේ ඉන්න කිසි මිනිස්සෙක් කිසි පාලකෙක් දුක් විඳින්නේ නැහැ. ඒ හැම දෙයකින්ම පීඩාවටපත් වෙන්නේ මේ රටේ ඉන්න අහිංසක අම්මා තාත්තා, මේ රටේ ඉන්න අහිංසක පුරවැසියා. ඒ නිසා ඒ පුරවැසියා දුක් විඳීම කියන කාරණේ නැවත්තන්න යම් යම් ආර්ථික ක්‍රියාමාර්ග ගත යුතුයි තමයි. ඒ නිසා ක්‍රියාමාර්ග ගන්න ඕනේ තමයි. ඒ නිසා ඒ ආකාරයෙන් ඒක කටයුතු කරන්න හැකියාව තියෙනවා. ඒ නිසා අපි කියන්නේ බොහොම පැහැදිලිව හැබැයි මෙච්චරකල් ගත්ත ණය හරහා ලැබිච්ච ඩොලර් ටික ගියේ කොහෙටද, කොමිස්සුනේ කොයි විදිහටද, කොමිස් මුදල් ගියේ කාගේ කවුන්ට් වලටද කියලා වහම හොයලා බලන්න ඕනේ. අපි දැක ජනාධිපතිවරයා කියනවා දූෂණ වංචා මැඩලීමේ යම් යාන්ත්‍රණයක් හදනවා කියලා. අපි කියන්නේ නීති අතීතයේ බලපෑම් පරිදි හදන්න බෑ තමයි. හැබැයි මේ රට බංකොලොත් කරපු ආර්ථික ඝාතකයන්ගේ ඒ සුළමුළ හොයලා හොරා කාපු හැම රුපියලක්ම හැම ඩොලරයක්ම නැවත අපේ රටට ගේන ක්‍රමවේදයක්
ඔය හදන්න හදන දූෂණ හෝ වංචා මැඩලීමේ ක්‍රමවේදයට අන්තර්ගත වෙන්න ඕනේ. එහෙම නැත්නම් රාජපක්ෂලා ආරක්ෂා කරා නාමල්බේ බියෝ හුරතල් කරා බැසිල් රාජපක්ෂගේ ඔඩොක්කුවේ නැලවිලා. ඔය හදන දූෂණ මර්ධන වංචා විමර්ශන ඒකක වැඩක් වෙන්නේ නැහැ. වැඩක් වෙන්නේ නැහැ. ඇයි හොරාගේ අම්මගෙන් පේන අහලා හොරුන්වම හොරකම් ගැන විමර්ශනය කරන කමිටු වලට පත් කරලා ඒ විමර්ශන යාන්ත්‍රණයට ඇතුළත් කරලා ඔය වැඩේ කරලා මේක තේරුමක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කාරණේ අදාළ වෙන්නේ. ඊට අමතරව අපි දැක්කා ඊයේ පෙරේදා වෙනකොට පාර්ලිමේන්තුව ඇතුලේ දැන් අර ඉස්සර ඔය අරගලෙන් කාලෙන් පස්සේ හුඹස්සස්ස රිංගලා හිටපු බය වෙච්ච බිරාන්ත වෙච්ච හෝතම්බු පැටව් එකා දෙන්න දැන් හුඹස් වලින් ගුල් වලින් එළියට බහින්න පටන් ගන්න තියෙනවා. අපි දැක්කා එහෙම හෝතම්බු පැටව් එක් දෙන්නෙක් දැන් එළියට ඇවිල්ලා පොඩි පොඩි සද්ද දාන්න පටන් ගන්න තියෙනවා. අපි එක දෙයයි කියන්නේ. එකම එක දෙයයි කියන්නේ. ඒ තමයි පාර්ලිමේන්තුව ඇතුලේ ඔය දාන ලොකු සද්ද වලට අදාළ ප්‍රකාශ පාර්ලිමේන්තුවේ පඩිය බැහැලා එළියට ඇවිල්ලා එක පඩියක් බැහැලා පුළුවන් නම් කරන්න. පුළුවන් නම් කරන්න. අපි දන්නවා ඒක කරන්න තමුන්ලට කොන්දපන්නේ. ඔය තමුන්ලා හැමෝම නැටවෙන්නේ ඊළඟ ඇමති සංශෝධන ටික එනකොට මොකක් හරි ඇමති කට්ටක් සූප්පන්න බලාගෙන තමයි ඔය සියලු කටයුතු මම මේ වෙනකොට කරගෙන යන්නේ. ඒ නිසායි බොහොම පැහැදිලිව කියනවා පාර්ලිමේන්තු වරප්‍රසාදහ බලතල තියෙන්නේ විදිහට කතා කරගන්න පුළුවන් වෙන්න තමයි. ඒ නිසා ඒ ආකාරයෙන් කතා කරන එක හොඳයි. හැබැයි ඔය සිංහ නාදය අපි ආසයි පාර්ලිමේන්තුවෙන් එළියේදීත් ওই විදිහටම අහන්න. කොන්දක් තියනවා නම් දැනෙනවා නම් මිනිස්සු තාමත් තමුන් එක්ක ඉන්නේ කියලා ඒ මහජන නියෝජිතයෝ කියලා අපි කියනවා පාර්ලිමේන්තුවෙන් එක පඩියක් එළියට බහැලා ඔය සද්ද සියල්ලක්ම දාන්න කියලා. අන්න එදාට තමුන්ලා සියලු දෙනාව නීති ඉදිරියේදී හම්බ වෙන්න අපි සියලු දෙනා බලාගෙන ඉන්නවා. බොහොම ස්තුතියි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.